වියලි ආර්ථික ස්වභාවය අවුරුදු 3ක් තිස්සේ කන්න 6ක් වගා කරගන්න බැරුව විශාල තත්ත්වයක් තිබුණා. අපේ වැසි තත්ත්වයන් වල ප්‍රතිබිම්බත් එක්ක අපිට මම හිතන්නේ වියලි කාලවලුනේ තත්ත්වයක්, ඒ වගේම නියඟය, මේ සියලු දේවල් තුළින් ආර්ථික වශයෙන් විශාල කලාවැටීමකට අපිට ලක්ෂණ සිද්ධ වෙනවා කියලා. ඒ වගේම විශේෂයෙන්ම පසුගිය කාලවකවාන ඇමරිකානු ආර්ථිකයේ විසින් ඉදිරිපත් කරපු පොලි අනුපාත ඉරණමින් තීරණය කිරීම, චර්යාපද පෙට්‍රල් සංචිතය විසින් ඒ පොලි අනුපාත අඩු කිරීමට ගත් තීන්දුවත් එක්ක කොහොම පැහැදිලිව රුපියල අවප්‍රමාණය වෙන්න පටන් ගත්තා. ඒකට සාපේක්ෂව අපේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වීමේ ප්‍රතිඵලයක් විදිහට, ඒ වගේම අපිට විදේශ ආයෝජන අඩු වීම, ඒ වගේම සංචාරක ව්‍යාපාරය යම් ලැබුණ තිබිච්චතාව මුදල් ලැබීම, ඒ වගේම විශේෂයෙන්ම පිටරට සේවය කරන අයගේ මුදල් ප්‍රමාණය අඩුවීම, මේ සියලු දේවල් මත 2018 ජනවාරි මාසෙ ඉඳලා මේ වෙනකොට 113.4ක රුපියල අප්‍රමාණ වීමේ තත්ත්වයක් අපි දකිමින් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ක්‍රියාදාමයත් එක්ක අපේ නැසිනිගත කිරීමේ ක්‍රියාවලිය තුළ නැසිනිගත කිරීමේ ආයතනය වන මොඩි ආයතනය විසින් අපේ ඒ ශ්‍රේණිගත කිරීම පහර දමා තිබෙනවා. මේ ගියේ ජූනි මාසෙදලම සාකච්ඡා කරපු දෙයක්. මන්ත්‍රී සමරගත්තුමා උදැන් මාතෘකාවේ විදිහට ඉන්න කාලවකවාන තුළ ඒ ක්‍රියාදාමයේ විදිහටම සිද්ධ වුණා. ඒ වගේම රාජ්‍ය අයවැය කරුණාකරණය පුරන්තරම් උත්සාහ කරත් මේ ක්‍රියාදාමයට ගෙනියන්න රාජ්‍ය තත්ත්වයක් ඇතිලා තිබුණා. ඒ තුලින්ම දැන් මේ මාසයක් මේ ආණ්ඩුව අපේ ආණ්ඩුව ඇවිල්ලා මීට පෙර ගත්ත සියලුම කාරණාත් එක්ක අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2200ක් දක්වා නඟා කරගන්න තියෙන හැකියාව මංගල සමරගත්තුමාගේ කාලවකවාන තුල පහුගිය අවුරුද්දේ සම්පූර්ණයෙන් අඩු වෙලා තිබෙනවා. අපේ ආදායම මාර්ග ආදායම ඉලක්කය වුණේ රුපියල් බිලියන 2200ක් 2018 වර්ෂයට. එයින් ඉලක්කගත ආදායමට වඩා 10% විතර ප්‍රමාණයක් අඩුවීම පහුගිය කාලවකවානේ අපි අත්දැකීම් වලින් තේරුම් ගන්න තිබෙනවා. Thank you.